මේ ඉදිරියේන ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් රනිල්, සමගි ජන බලවේගයෙන් සජිත්, ජාතික ජන බලවේගයෙන් අනුර කියලා අපේක්ෂකයන් 3 දෙනෙක් ඉදිරිපත් කිරීම සම්පත්නාස්තිය. ඒ වෙනුවට මේ සන්ධාන තුනේ නම් තුනේ වචනේ වචනේ අරගෙන එක්සත් සමගි බලවේගය කියලා තනි සන්ධානයක් හදලා ඒකෙන් එක අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම හොඳටම ප්‍රමාණවත්. ඇයි අපි එහෙම කියන්නේ? මේ තුන්ගොල්ලගෙම ප්‍රතිපත්ති එකයි. එකම කැරට්ටලේ එක්කෙනෙක් සම්බෝලේ හදලා දෙනවා, එක්කෙනෙක් කිරට දෙනවා, එක්කෙනෙක් මිරිසට දෙනවා. අවසානයේ ලැබිලා තියෙන එකම දේ. මේ හැමෝම කරන භූමිකාව මගින් අපි විශ්වාස කරන්නේ නැහැ. එදා ඒ 69 ලක්ෂයේ පොදු ජනතාව තබපු බලාපොරොත්තු අපේක්ෂාවන් මුදුන්පත් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා තමයි මේ මහා දේශපාලන රික්තකේ පුරවන්න සර්වජන බලය නමින් අපි එකමුතු වුණේ. ඒ එකමුතු වේ පළවෙනි මහා ජන ඒක රාශි කිරීම තමයි හෙට හවස 3:02 නුගේගොඩදී අපි පවත්වන්නේ. බොහෝ අය අහනවා 2015 මේ ආකාරයට අපි 58 ලක්ෂයකට ආමන්ත්‍රණය කරා නේද කියලා. දැන් ආපහු 69 ලක්ෂයකට ආමන්ත්‍රණය කරනවාද කියලා. ඔව්. දැන් මව්බිම නැවතත් අනතුරේ. අපේ බලාපොරොත්තු ඒ ආකාරයට ඉෂ්ට නොවුනත් මව්බිම සම්බන්ධයෙන් තියෙන අපේ ආදරේ වෙනසක් නැහැ. 69 ලක්ෂය කියන්නේ අංකයක් නෙමෙයි. ලංකාවේ රටට ආදරය කරන සියලු ජනතාවගේ අපේක්ෂාවට දීපු ඒ නම. ඉතින් 69 ලක්ෂයේ අවඥාවට ලක්ුණේ සහ පසුබැස්මට ලක්ුණේ සර්ව ජන බලය නොතිබුණ නිසා.